මේක මේ අම්ම කෙනෙක්ගේ ස්ථානච ප්‍රඥාව ගැන කරන කතාවක්. මේ එළු අම්ම කෙනෙක්. එයාගේ දරුවෝ ටිකත් එක්ක දරුවන්ට කියන එළු අම්මලා හරි ආසයිනේ, කොයි අම්මලත් ආසයිනේ හොඳ හොඳ කෑම දෙන්න. ඉතින් හැමදාම කම තියෙනක තනකොළ වගේ නෙමෙයි පොඩ්ඩක් මේ මේගොල්ලන් ඉන්නේ කැලයක් ආසෙන්නේ. ඉතින් මේගොල්ලෝ එමින් එමින් කැලේ ඇතුළට පොඩ්ඩක් ගියා. මේ මේ ළමයි කැලේ ඇතුළ දැකලත් නැහැ. එක එක කෑම තියෙනවා, රස රස කෑම. ඒ කෑමත් මේ ළමයින්ට දෙන්න ඕන නිසා එළු අම්ම මොකද කරන්නේ? හොඳට වට විට බල බලා ළමින්ගේ ආරස්සාවට ඉමින් ඉමින් කැලේ ඇතුළට ගිහිල්ලා රස රස කෑම එකතු කරලා මේ ළමයින්ට දුන්නා. ඉතින් මේගොල්ලෝ කකා යනවා, මෙයාත් කකා යනවා. පරිසරය හුඟක් වෙනස්. ඉතින් හරි සන්තෝසයි. ඉතින් ඔය ඉන්නතර හිටපු ගොම්ම දුංගල එනියක් අහන්න පට එනියක් ඇහුවා. ඕ වාල එනියක් ගහලා කුණු ගහලා පිටුලි පොටලා මදාරා නිපාත වැස්සක් මොකුත් නෑ. ඒක ළඟ ඉන්න එක්කෙනා ළඟ ඉන්න එක්කෙනා නොපෙන තරමට ධාරානි පාත වැස්සක් පටන් ගත්තා. ඉතින් මේ එළු අම්ම මොකද කරන්නේ? දැන් මේ ළමයි ටික දෙවෙන්නේ තැනකට කොහෙරි අර යන්න එපා. ඉතින් මඩමිට බලනකොට ළඟම තිබුණා ගල් ගුහාවක්. ළමයි ටිකත් අරගෙන ඒක ඇතුළට ගියා. දැන් දෙවෙන්නේ නෑ. එළිය වහිනවා හෝ ගාලා. ඒ පාර එළු අම්මට ළමයින්ට නම් තේරෙන්නේ එළු අම්මට මේ කුටි සුවඳ ආවා. කුටියෙක්ගේ සුවඳ ආවා. ඒ කියන්නේ මේගොල්ලන් ඇවිල්ලා තියෙන්නේ කුටියෙක්ගේ ගුහාවකට. දැන් එළු අම්මව බයෙන් බිරන් තට්ටු වෙලා වෙවුලලා බලලා දැන් මේක කර කියාගන්න දෙයක් නැති. හරිම බයෙන් දැන් ලොකු බයක් ඇති වුණා. දැන් මේ මාව කොටියා මේ වෙලාවේ ආපු මාවත් කාලා ළමයි ටිකත් කාලා ඔක්කොම ලොකු විනාශයක්. ඉතින් අම්මලාට ඕවගේ අවස්ථාවලදී ස්ථානජ ප්‍රඥාව එන තැනට සුදුසු වෙනවා. එළු අම්මා හිතාගත්ත හරි එළු ආපු දෙන්කෝ කොටිය ආපු දෙන්කෝ ළමයි ටික ඇතුලේ ගල් උඩකට අස්සෙන් තියලා තිබ්බා. ඒක දැන් මෙහා එළියට එලා මෙයාත් නොපෙනෙන්න ඉන්නවා. ඉන්නකොට එනවා කොටි බාජි. දැන් එළුවා එළුවා දැන් කිලි පොළලා බය වෙලා දැන් විරන් තට්ටිලා ඉන්න මූ දැකලා. ඒත් බයති බය ඔක්කොම නතර කරගෙන විරන් තට්ටිම නතර කරගෙන නැයික පාටම ගොරෝසු කටහඬක් ගත්තා. දරුවනේ මේ වේලිච්ච කොටි මස් ටික කාපල්ලා. දැන් කොටියයි ආපුහම මං හොඳ ලේත් එක්ක තියෙන මස් හොඳ මස් කුට්ටි කුට්ටි දෙන්න බෑ කියලා හරියන්නේ දැනට මේ වේලිච්ච කොටි මස් ටික කණ්ඩ. කොටියා දැන් කොටියට මේ කොරෝන සද්දෙත් එක්ක ඇහුනේ. කොටියට ඇහුනේ කොරෝන සද්දයක්. මහා යස්සෙක් පරාස්තෙක් පරාස්තෙක් වගේ කටහඬක් ඇහුනේ. මේ කොටි මස් වැලිච්ච කොටි මස් කපල්ලා. ඕ මත උග්‍ර කටහඬක් කොටියට තීන්දාඩිය දැම්මා. මාව කණ්ඩ කවුද මේකට එල්ලා ඉන්න පරාස්තයා කියලා. කොටියක් බටපිට මොකෝ බැලුවේ නැහැ. පට්ටස් කාලා හැරුණා. කැල්ලේ කඩාගෙනම දුවන්න පටන් ගත්තා. එළු අම්ම ගල ගලක් අස්සෙන් හොරෙන් බලාගෙන හිටියා. උපාය සාර්ථකයි. කොටියා දුවනවා. තමන්ගේ ජීවිතේ බේරුණා. දරුවන්ගේ ජීවිතේ බේරුණා. නමුත් තාම අනතුරක් තියෙනවා. වැස්සේ ඉවරණේකන් ඉක්මනින් පැනගන්න. ඉතින් ටිකක් කරානට ඔන්න වැස්ස දුරල් වුණා. සාමාන්‍ය වැස්සක් තිබුණා කොරන්න දෙයක් නැහැ. එළියට ළමයි ටිකක් ගත්තා.
දෙව්වා තමයි ගම ගෙදරටම දුවලා දුවලා පස්ස බැලුවේ ගෙදරට ඇවිල්ලා අයියෝ